ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. මං හිතන්නේ අද රටේ දෙවෙනි ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ අතරින් දැන් හුඟක්ම කතා වෙන එකක් තමයි විදුලිය. විදුලිය විශේෂයෙන්ම පූජක පක්ෂයට නැත්නම් පූජක ස්ථානවලට අද උරුතු දෙන්නේ නැති ගෙවන්න බැරි මට්ටමක් උදා වෙලා තියෙන බව තමයි සියලු දෙනාම කියන්නේ. මේකේ සත්‍යතාවයක් තියෙනවා. මොකද ගම්වල තියෙන කුඩා පන්සල් වලට මේක මේ මුදල ගෙවන්න අමාරුයි. මොකද ගම්වල ඉන්න දායක සභාවත් අද බොහොම අමාරුවෙන් ජීවත් වෙන නිසා. ඉතින් මම සාමාන්‍යයෙන් මම කියනවා අපි මේකට විකල්පයක් හොදන්න ඕනේ. දැන් සෙන්ට්‍රල් බැංක් එකේ ගවන කියනවා සහනාධාර දෙන්න බෑ. මේක ඇත්ත. මේක අපි කවුරුත් පිළිගන්න ඕනේ. සහනාධාර දෙන්න බැරි අවස්ථාවක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. එතුමා විශේෂයෙන්ම කියනවා විදුලි බලය, පෙට්‍රෝලියම්, ඒ වගේම ලාම්පු තෙල් මෙවර සහනාධාර දෙන්න ගියොත් අපි තවත් වැටෙනවා කියන එක තමයි එතුමා කියන්නේ. ඉතින් මේක ඇත්තටම අද අපිට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. මේක ඇත්ත. නමුත් මේ සහනාධාර දෙන්නේ නැති වුණත් රජය ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන් 38 දිනක් පත් කරලා තියෙනවා. මේ 38 දිනාට මේ වරප්‍රසාද ලැබෙන්නේ නැහැ කියලා කිව්වත් ඒ 38 දිනාට වරප්‍රසාද ලැබෙනවා. මම දන්නවා නිසා ලැබෙන බව. ඒගොල්ලන්ට 38 දිනාට ලැබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමත් මේ එලිසබත් මහරජිනගේ අවමංගල උත්සවයේ සහභාගී වෙන්න එංගලන්තෙට ගියා. ඒ වෙලාවේ සමාජ මාධ්‍යයේ සැරිසරනවා නිතරම 10කට වැඩි ප්‍රමාණයක් එතුමා අරන් ගියයි කියන එක. මේ එක්කෙනෙකුට ඒ සමාජ මාධ්‍ය ධාරාවේ තිබ්බේ ලක්ෂ 12ක් විතර ලැබිලා තියෙනවා කියන එකයි තමයි කියන්නේ. ඉතින් එමනම් මේක වැරදි. මෙයා අර රාජපක්ෂලා ගිය ගමන තමයි මේ යන්න හදන්නේ. අපිට මතකයි රාජපක්ෂ මහතුරු එතුමාගේ බිරින්ද පළවෙනි ස්ලේනි කියලා කියන්නේ පිටරට යනකොට ප්ලේන් පිටින් චාටර් කරගෙන ගියා. ප්ලේන් පිටින් චාටර් කරගෙන ගියා. විශාල මුදලක් වැය කරා. ගිහිල්ලා නැවතුනෙත් ඉතාම අති සුභෝගී කාමරවල. ඉතින් ඒකට මිනිස්සු මහ ජනතාව විරුද්ධව තමයි මේ පෙරළිය ඇති වුණේ මේ රටේ. ඉතින් මේ ජනාධිපතිතුමාටත් මම කියන්නේ ඔබතුමා එවැනි තත්යකට වැටෙන්න එපා. ඔබතුමාට අත්පොත් දේශපාලන අත්පොත් ඉගැන්වේ ජයජයවදන මහත්තයා. රටේ විශිෂ්ට නායකයෙක්. ඉතින් ඒක ඔබතුමා හරියට පාවිච්චි කරන්න. ඔබතුමා පිටරට යනකොට මේ වගේ විශාල සෙනඟක් අරන් ගිහිල්ලා රටේ සල්ලි කාබාසිනියා කරන ගමන් අනිත් අයට පටිදාදි රද්ද කරගන්නවා කියන එක මං හිතන්නේ ඒක වැරදි ක්‍රියාවක්. ඉතින් දැන් අපි දන්නවා දැන් මේ රටේ ආණ්ඩුවක් බිහි වෙනකොට පූජක පක්ෂය ඉස්සරහට එනවා. ඇවිල්ලා ඒ පක්ෂයේ හරියේ නායකයාට හරිට වැඩ කරනවා. ඒ නායකයාගේ ගුණ වර්ණනා කරනවා. ඒ නායකයා හොඳයි කියනවා. ඉතින් මේ වගේ අපි දැකලා තියෙනවා. දැන් ගෝඨාභය මහත්තයාගේ ගුණ වැයවපු ස්වාමීන් වහන්සේලා අද පේන්නේ නැහැ. එක්කෙනෙක්වත් පේන්නේ නැහැ. අභිරාම පන්සලේ නායක ආමඳුරන්ට ලස්සන හොඳ තනතුරක් දීලා දැන් එතුමත් මයිතන බොහොම සන්තෝෂයෙන් ඉන්නවා ඇති. ඒකට දැන් මේ නායකයට විරුද්ධව සමහර ස්වාමීන් වහන්සේලා එළියට බැහැලා දිනවා. ඒක හොඳයි. රජ කාලෙත් මේ වගේ දේවල් සිද්ධ වුණා.
නමුත් කතා කරනකොට හරියට බලලා කතා කරන්න ඕනේ මන් දන්නේ විදිහට. මොකද ඒ නායක දැන් ඉන්න හාමුදුරුවෝත් කතා කරන්නේ විදුලි බිල සම්බන්ධව. විදුලි බිල සම්බන්ධව තමයි කතා කරන්නේ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ යන්නේ V8 එකේ. හොඳට මතක තියාගන්න. V8 එකේ යනකම තමයි විදුලි බිල ගැන කතා කරන්නේ. සාමාන්‍ය ගමේ පන්සලක හාමුදුරු කෙනෙක් එහෙම කතා කරුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ඒ දරිද්‍රතාවය ඒ දුක දැනෙන නිසා. ඉතින් මේ වගේ නොමග යන සුළු දේවල් කරන්න එපා. හරියට කියන්න. මොකද ලොකු පන්සල් වලට ආධාර ලැබෙනවා. ඒගොල්ලන්ට දැන් අපි ගියත් රෑට විදුලිය දල්වන්න කියලා රුපියල් 1000ක් නැත්නම් රුපියල් 150ක් අපි දීලා එනවා. 1000ක මහතුරු පොලිස් පන්සල් වලට හම්බෙන්නේ නැහනේ. මොකද අපේ ගම්වල පන්සල් බොහොම දුප්පත් පන්සල්. ඒගොල්ලන් හරි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලන් ජීවත් වෙන්නේ පහත රටේ. ඒ වගේම රබර්. ඒ වගේම පොල් බොහොම ටිකක් තියෙනවා. ඉතින් ඒ වෙන් තමයි ගොවිතැන්ගෙන කතා කරන්න බෑ. අද තේ අස්වැන්නට හොඳ මුදු මිලක් ලැබෙනවා. රබර් අස්වැන්නට හොඳ මිලක් ලැබෙනවා. ගොවිතැන් කරන්න බෑ. මොකද පූර නැහැ. දැන් අපේ පාටලි චම්පික රණ වගේ එතුමා කිව්වා උඩරට තේ දළු කඩන කෙනෙකුට හම්බෙන්නේ 1 කිලෝ එකට රුපියල් 40යි. රුපියල් 40ක් හම්බෙන්නේ නැහැ. කිලෝ 40ක් ගේන්න ඕනේ රුපියල් 1000 ගන්න. කිලෝ 40ක්. දැන් අපේ පැත්තේ කිලෝ 40ක් ගෙනාවොත් රුපියල් 1600ක් ලැබෙනවා. 1600ක් ලැබෙනවා. කිලෝ එකට දැන් රුපියල් 40ක් ගියනවා. පාතරට තේ මුලින් මිලත් ගිය පාරම හිටන් මාත් තේ වගා කරන කෙනෙක් හිටියද මම දන්නවා. රුපියල් 290ක් කිලෝ එකට ලැබිලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පෝර මිල අද විශාල වශයෙන් ඉරිහිලා තියෙනවා. රුපියල් 350ට දීපු පෝර, නිකන් දීපු පෝර, තේ පෝර අද රුපියල් 18000යි. යූරියා අද 35000යි. ඉතින් අපි හම්බ කරන ලක්ෂ 10ක් හම්බ කරොත් ලක්ෂ 5ක් යනවා පෝර වලට. අනිත් ලක්ෂ 4ක් 5ක් විතර යනවා පඩිනඩි වලට. මේ වගේ තමයි කුඩා තේපතු හිමියටත් ඔවුන්ගේ පවුලත් එක්ක මේ තේ ගහ නඩත්තු කරනවා නම් පොඩි මුදලක් අතර එකව කරන්න පුළුවන්. එහෙම නැත්නම් එකව කරන්න බෑ. ඉතින් හැම එක්කෙනාම ඉතාම අමාරු තත්ත්වයක අද ජීවත් වෙන්නේ. ඒක නිසා මම කියනවා මේකට අර සූර්ය කෝෂය විදුලි පද්ධති ගේන්න. දැන් පිටරටින් දීපු ආධාර නවත්තලා දැන් ඉස්සර පිටරටින් ආධාර දුන්න පොඩි පොලියකට මාත්‍යයි කරගෙන දිනවා අපේ ගෙදර. පොඩි පොලියකට හයි කරේ හම්බ වුණේ. නමුත් අපිට දැන් අඩු ගානේ රුපියල් 1500ක්වත් වැඩිපුරත් ලැබෙනවා ඔක්කොම කපලා ඉවරනට පස්සේ. ඉතින් මේක ඉතාම හොඳ වැඩසටහන. නමුත් මම ඉල්ලා සිටිනවා මම ඇමතුමාටත් අද උදේ කිව්වා කරුණා කරලා මේක දෙනවා නම් ඒ කුඩා හැම එක්කෙනාටම 104 පොලියට දෙන්න. 104 පොලියට වැඩි දුන්නොත් කියවන්න බෑ. මෙතුමා කියපු 125 තියෙනම් ගෙවලා කවදාකවත් හිරේ තමයි යන්න වෙන්නේ. හිරේ තමයි යන්න වෙන්නේ ණය ගෙවන්න නැතුව. ඉතින් මේකත් මම තමුන්වහන්සේලා අවධානය කරමින් සිළු දිනාටම ස්තුතිවන්ත වෙනවා. උණුසුම් පුවත් දසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්න එපා.